ආයුබෝවන් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඒ කියන්නේ ලෝකේ අන්ත දෙලින්දන්ටත් වඩා අපි දුප්පත්ද මහාචාර්ය වසන්ත අතුකෝරළගේ විග්‍රහය සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ඉතිහාසගත ලාභයක් සමස්ත ලාභේම ජනපති අරමුදලට රටේ සැබෑ හිමිකරුවන් ගැන කියන සචිත් ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්ති ජනතාව ගෙවමින් ඉන්නේ ඊටාම අසීරු ජීවිතයක් රජය කුමක් කිව්වත් ජනතාවට හරිම අමාරුයි වියදමට සරිලන ආදායමක් නොලැබීම මේට ප්‍රධාන හේතුවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ ඒක පුද්ගල මාසික අවම වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති බවටයි එම තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අන්ත දුගී තත්වේනුත් පතුලට වැටි ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙන්නේ නිල දරිද්‍රතා රේඛාව අනුව ඒක පුද්ගල මාසික වියදම ඉහළ ගොස් ඇති බවයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වසරේ ජනවාරි මාසය තුල එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,014ක්. පසුගිය දෙසැම්බර් මාසයේ එහි අගය සටහන් වී ඇත්තේ රුපියල් 16,524ක් ලෙසයි. දෙසැම්බර් හා ජනවාරි මාස සැසඳීමේදී එය පුංචි රුපියල් 490ක වැඩිවීමක් ලෙසයි අපට දක්නට හැක්කේ. කොහොම වුණත් අපි බලමු රුපියල් 17,014ක මුදලකින් එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මේ මුදල මාසයක දවස් 30කින් බෙදුවම එක් දවසකට පුද්ගලයෙකුට ජීවත් වෙන්න යන වියදම රුපියල් 567ක්. සාමාන්‍යයෙන් වේලක් කන්න රුපියල් 300ක්වත් යනවා. වේල් 3කට රුපියල් 900යි. එතකොට යන්නේ එන්න එදිනෙදා ගමන් ගාස්තු මේ ටික බැලුවම රුපියල් 567ක දිනක වියදම ග්‍රාමීය කෙසේ වෙතත් නාගරික පරිසරයක ජීවත් වෙන කෙනෙකුට නම් හැරෙන්නත් මදි. අනිත් කරුණ කෙනෙකුට වියදමක් කියලා තියෙන්නේ කන්නයි යන්නේ එන්නයි විතරද? ඇයි එතකොට කවුරුත් අඳින්නේ පළඳින්නේ නැද්ද? බෙහෙත් ගන්නේ නැද්ද? ගමක ඉඳලා නගරයට ඇවිත් ඉන්න කෙනෙක් නම් මාසික කුලිය ගෙවන්නේ නැද්ද? මිනිස්සුන්ට කොයිතරම් වියදම් තියෙනවද? නමුත් මේ සියලු දේවල් නොසලකා හරිමින් මේ සංඛ්‍යා දත්ත ගණන් හැදුවේ කොහොමද කියලා ඇත්තටම අපිට ප්‍රශ්නයක්. අපි මේ පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළගෙන්ද විමසීමක් කළා. ලෝක බැංකුව විසින් දරිද්‍රතාවය හඳුනා ගැනීමේදී දිනකට ඩොලර් 2.15ක් වියදම් කරන්නට බැරි පුද්ගලයන් දිනකට රුපියල් 690ක් වියදම් කිරීමට නොහැකියි. අන්ත දිලින්දන් විදිහට තමයි ඔවුන් හඳුනාගන්නේ. නමුත් අපේ නිර්ණායක අනුව ඒ 567ක වගේ මට්ටමක තියෙන්නේ. එහෙමනම් දැන් අපිට පැහැදිලි වෙනවා අපි මේ ලෝකයේ විසින් දක්වනු ලබන අන්ත දිලින්දන් කියන නිර්ණායකයටත් වඩා අඩු මට්ටමක නිර්ණායකයක් තුලින් තමයි දරිද්‍රතා මායිම නිමානය කරලා තියෙන්නේ අනිත් පැත්තෙන් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 පාරිභෝගික ආදායම් හා වියදම් සමීක්ෂණය මත පදනම් වෙලා තමයි ගොඩක් තොරතුරු ලබාගෙන දිගින් දිගටම උද්දමනය සඳහා ගැළපීමක් තමයි සිදු කරන්නේ 2019 පස්සේ මෙරට ජනතාවගේ වියදම් රටාව පාරිභෝජන රටාව ඔවුන් භාණ්ඩ තෝරා ගන්නා ආකාරය විශාල වශයෙන් වෙනස් වුණා එයටත් අමතරව භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය විශාල වශයෙන් වෙනස් වුණා එහෙනම් මෙන්න මේ වෙනස් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම ලාභය උපයා තිබෙනවා. ඒ රුපියල් බිලියන 3.6ක්. මෙම සමස්ත ලාභය ජනාධිපති අරමුදල වෙත පිරිනමා තිබෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගිය දා සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය උපයා තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව 2023 වසර සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උපයා ඇති ලාභය රුපියල් බිලියන 3.6ක්. අදාළ සමස්ත ලාභයම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට පිරිනමා තිබෙනවා. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් 2022-2023 වසර සඳහා රාජ්‍යයට ලබා දී ඇති දායකත්වය 32%ක් වන අතර එය පසුගිය වසරේ ලාභය මෙන් දෙගුණයක් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ අභියෝගාත්මක කාලවකවානු තුළදී රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයක් තුළ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට හැකි වූ බවයි මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී මඟ පෙන්වීමක්ද ලබා දුන් බව සභාපතිවරයා ප්‍රකාශ කළා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවරගෙන ඇති බවත් මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වා දීමද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වීමද විශේෂත්වයක් බව මෙහිදී සඳහන් කර සිටියා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරඟාවලියේ භූතාණයට එරෙහි තරඟයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණය අගය කළ ජනාධිපතිවරයා මෙහිදී ඔවුන්ට සුබ පැතුම් පිරිනැමුවා. ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතා පාපන්දු තරඟාවලිය ජයග්‍රහණය කිරීම සඳහා පාපන්දු කණ්ඩායම දිරිමත් කළ ජනාධිපතිවරයා පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවටද පොරොන්දු වී තිබෙනවා. මෙහිදී ක්‍රීඩකයන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමග සමූහ ඡායාරූපයකට එක් වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ජනාධිපතිවරයා වෙත මෙහිදී සිහිවටන තිළනයක්ද පිරිනැමුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රටේ අයිතිය ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට මිස තනි පවුලකට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කිසිම දේශපාලඥයෙකුට සින්නක්කර ඔප්පුවකින් රට බහර දී නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ තවත් අදියරක් වවුනියාව නැදුන් කේණි ඔලුමඩු දෙමළ මහවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දෙමිනුයි. මේ අපේ මාතෘභූමිය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් ලියලා දීලා නැහැ. කුමන නායකයෙකුටවත් අයිතියක් ලබා දීලා නැහැ. නායකයෝයින් කියන කොට්ටාසය, පාලකයෝ කියන කොට්ටාසය, දේශපාලඥයෝ වන අපි තාවකාලික බහරකරුවන්. සමහරු හැසිරෙනවා මුළු රටම තමන්ට අයිති කියලා. මුළු රටම තමන්ටත් තමන්ගේ පවුලටත් අයිති කියලා. ඉස්සෙල්ලා අයිති යනවා තාත්තට, ඊට පස්සේ පුතාට, ඊට පස්සේ මුණුබුරාට, මිනිබිරීට. පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය. සමහරු හිතාගෙන ඉන්නවා මේක එක පවුලකට සීමා වෙලයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ රට අයිති එක පවුලකට නෙමෙයි. මේ රට අයිති ඒ පවුලටවත් ඒ පවුලේ හිතමිත්‍රාදීන්ටවත් නෙමෙයි. මේ රට අයිති රටේ ලක්ෂ 220ක් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් හැම ජාතියකටම හැම ආගමකටම සම්බන්ධ ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අයිති රට. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අටවෙනි විධායක ජනාධිපති ධූරයේ ආයු කාලය අද සිට උපරිමයෙන් දින 194යි. සතියකට වතාවක් කවුන්ට් ඩවුන් එකක් කරන්න පුළුවන් නම් පාලකයන්ට ජනතාවට වේක් අප් කෝල් එකක් බවට එකපත් වෙයි. සිරිකොත පක්ෂ මූලස්ථානය මකුණුදැල් බැඳිලා නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේ CC කට ගිහින් තිබෙනවා. පොහොට්ටු අනාථ කඳවුරේ කට්ටියට නම් අලි වල්ගේ එල්ලිලා හරි දිව්‍ය ලෝකේ යන්න පුළුවන් දැයි බලන එක තමයි අද උන්ට ඉතුරු වෙලා තියෙන එකම විකල්පය. සාමාන්‍යයෙන් ඉතින් ඔය ඇඳුම් මහන අය කලින් ඇඳ ගන්නවනේ. මේ මකුළු ගෙදර හුඟක් කල් තියෙනවා. ඉතින් අපි නැකත් බලලා වෙලාවට ලෑස්ති වෙන්න. ඒ අයට තියෙන හදිස් අපිට නෑ පැහැදිලිවම. ඊළඟට එන ජනවරමකින් කරන දෙයක් කිරීම තමයි ප්‍රායෝගික කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මං හිතන්නේ නාමල්ට තව අවුරුදු 5-10ක් යනකොට ඒ අවස්ථාවට එන්න පුළුවන්. එතකොට ඒ තරගයකට එතුමාට තරග කරන්න ඒ අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. පසුබිමක් හදාගෙන ඉන්න එතුමාට අවස්ථාව තියෙනවා මේ කාලේ. එයා බලාපොරොත්තු වෙනවා නම් එහෙම වගකීම් අරන් කරාට කමක් නෑ. වගකීමක් කවුරු හරි බාර දුන්නොත් පස ගහනවද? වගකීමක් බාර දුන්නොත් ඕන වගකීමක් බාර ගන්න සූදානම්. කරන්නත් සූදානම්, ඒක සාර්ථක කරලා පෙන්නන්නත් සූදානම්. මම උඩුගම්බල අපි ඉන්නේ ජනාධිපතිගේ දිස්ත්‍රික්කේ. රට හදන්න නිශ්චිත වැඩසටහනකට අපි එකඟ වෙන්න ඕනේ. ඉතින් ජනාධිපති වරුනේ අපේක්ෂකත්වය මට බාර ගන්නකොත් මම බාර ගන්නවා. විශ්වාසයක් තියෙනවා මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. අපි අමාත්‍යාංශ කරලා පෙන්නපුවා.
පටබංකොලොත් කරලා පෙන්නු වයි නෙමෙයි මේ රටේ පුද්ගලයේ ජයග්‍රහණය කරවීම නෙමෙයි මෙතන වැදගත්ම සාධකය වෙන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ජය ගැනීමයි වැදගත් වෙන්නේ තමග ජන බලවේගයේ හැටියට කුමන මැතිවරණයක් තිබ්බත් අපි ලෑස්ති බාර ගන්න. ජාතික ජන බලවේගයේ අපිට අභියෝගයක් නොවේ. දෙවෙනි තන සඳහා අභියෝගය තියෙන්නේ පොහොට්ටුව සහ ජන බලවේගය අතර. අද රටේ ජනතාවට දෙපයින් නැගිටින්න අවස්ථාව තියෙනවා. පෝලිං වල ඉන්න අවශ්‍ය නැහැ. තව මාසයක් දෙකක් යනකොට අපිට පුළුවන් වෙනවා සියලුම බැංකුවල පොලියන් 10%කට නැත්නම් 10%කට අඩු වගේකට තව 1%ක් අඩු කරගන්න. රාජ්‍ය ඉංජිනේරු සේවය තුල පවතින තනතුරු 1520 න් තනසුරු 370 හයක් පමණ මේ වෙන විට පුරප්පාඩු කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉංජිනේරුවරුන්ගේ වටිනාකම කොච්චරක්ද කියන එක තක්සේරු කරගන්න අපි මොන වගේ වැඩපිළිවෙලක්ද කරන්න ඕනි. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මෙන් නිමවටපත් වෙනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්.